යි පෝන් සුබ සන්ඳයාවක් හැමෝටම ප්‍රනතනා කරනවා. විවේකේ ඉරිත දවසේදි ඔබ එකේ තුනයි දශයකෙන් සෙත්ෆම් ඩොල්කේ රහා සෙත් සමඟින් රැඳෙන්නේ. ඉතින් මේ සුන්දර සන්ධාවේ අපි ඔබට ලබා දෙන්න සුම්බ පනිවිටය තමයි. අදවසේ සිට අම්භ වන අලුත්ම වැඩස්ටහන සෙත් පහන් පියස. හැබිලිත දවසකම සවස හතරයි්‍යහට ඔබට සම්බන්ධවෙන්නට හැකියාවතියෙනෝ. ඉතින් මානසික සුවේ අපේක්ෂාවෙන් ඉන්න? පුළුවන් අද දවසය සිට සෙත් පහන් පියසත් සමගින් හැව ඉරිද දවසකම සවස හතරයිතිහයට ගුවන් විදිලේ වටා එක්රෝක් වෙන්න. එයා රධනය කරන ගමන් සෙත් පහන් පියසේ මුල්ම දිගහැරුම ඔබ හමුවේ තබන්නට තමයි අපි මෙයා කරින් සු දනමින් ඉන්නේ අද දවසේ මේ වැඩස්ටාහන සඳහා සම්පදදායකත්ය නබා දෙනවා අපි එක් මෙමහොතේ මැදිරියට ඇවිලයින්නවා මනෝ විද්‍යඋපදේශිකා ශිරෝමී ප්‍රනාාන්තු මරියයා කණාරමය සේවේනයතු කතෝලික විවාාධිකරණය පවුල් උපදේශකාවක් විදිහයට කටයුතු කරන සෙහා කවදත් ලබදි මනවිද්‍යඋපදේශකා මනෝවිද්‍ය උපදේශකා ශිරෝමී ප්‍රනාාන්දු මහත්මිය අයි පෝුවන් සභ සන්දාවක් කියල මුලින්ම අපි මැදිරයට පිළිගන්නා ඉතින් කොරුණ වසංගතය කියලා ගත්තහම බොහෝ පාඩම් අපි හැමෝටම ඉගෙන ගන්නට හැකියාව ලැබුණා ලෝකවාසින් විදිහයට තබමත් දවසෙන් දවස්ටම කොරුණාරෝගින් හොයා ගන්නව කොරුණන රෝගෙන් පිබඳ අපිට මාධ්‍යවාර්තා පලව වෙනෝ විදේශය වශයෙන් ලංකාවේදී බොහෝ දෙෙනෙක් දැන් හිතනවා කොරුණන වසංගත ඉවරවෙලා කියෙන නමු ඉවරවෙලා නැහැ. යම් පාලනයකට ල කරලා ති නවා ඒත් එක් දැන් දෛනික කටයුතු ආරම්භ වෙමින්න්තියෙනවා. අපි අද වැඩිපුර මේ වැඩස්ටාන ද දුවන් පිබඳවදධන යමු කරන්නට කල්පනා කලා. ඉතින් කොරුණ වසංගතයක් එක්ක කොහොමද දරුවන්ට ලපෑමක් එල්ලුනේ මොුවගේ බලපෑමක්ද දරුවට එල්ලුනේ අපි මලි කකාාාව කර අද කොවි වසංගතයක් එක්ක අපි කොහොමද අපේ දරුවන්ගේ ජීවිතවලට බලපෑමක් ඇතිකරේ කියෙන කාරණාවදී විශේෂයෙන්ම දරුව විතරා ක්‍රමේ මුළු ජන සමාජයටම කොවි වසංගතය බලපෑමම් ඇති කරා හොද මාස තුනක හතරක වගේ කාලසීමාවක් තුළ අපි නොහිතපු ආකාරයේ අදදකීම් රැසකට මූුණපාන සිද්ධ වුණ එතකොට අදදකීම් බොහොම සුන්දර වගේම අසත්තුදායක දේවලුත් සිද්ධ වුණ ඒත් එක්කම අපිට ලොකු ජීවිත බියක් ඇති වුණා ඒතිකම අලුද දේවල් අපි හොයන්න ගත්තා අලුද්දේවල් හිතන්න ගත්තා ඇති මේ වගේ විවිධකාර අදදකීම් රාශීකට තමයි අපි මේ කාලසීමවිදී ළමා වැඩිහිටි කියන හැමෝම මූුණදුන්න ඒකෙති සුවිශේෂී වෙනවා දරුවන්ගේ තත්ත්වය. පංහිතන්නේ සෙත්තෙෆම් සේවට ඇත්ත තම සූතිවන්ත වෙන්නට ඕනේ මෙවැනි වූ සිතුවිදලක් පහළ වේපම. මොකද අපි දැන් කොරෝණ වෛරසය අපි රැට තුළින් බැහැරවෙලාය කියර සිතුවිල්ල තුළ යම්යම්මූ ක්‍රියාමාර්ගවලට අපි පාතම විගින්න. ඉතින් එඒ පාතැබීම තුළ, අපි දැන් නැත රැකියාවලට යනවා එත් එක්කම පාසැල් ආරම්භ කරන්න සූදානම් වෙනවා. දෙ මංහිතන්නේ හෙට අපි එවැනිූ පළවෙනි කටයුත්තට අඩිය තියෙන්වති මේකදී ර මාසතුනක් තුළ හිරවෙලා හිටිය දරුවන්ගේ. ඇතරම පව කොහහිවත් යාගන්න බැරුවෝ යාළුව හම්බවෙන්නේ නැතුව. එතකොට යාලගේ අදහස විදාගන්න විදිහක් නැතුව. එකම පවුලේ සාමාජිකයන් සමඟ ගැවසුණු දරුවන්ගේ. සිත් පුදුමාකාරදිට වෙනස් වෙලා තිබුණ. මතුපිටි බල්ල කෙනෙකුට මේක දැනන්නේ දරුවන්ට ලොකු නිවාඩුවක් ලැබුණ කියලා. මුල්කාල මංහිතනවන්නේ එක පාරදි ස්පාසල් වැැහෝහම දරුවන්ගේ මානසිකත්වය තිබුණ නහෙමයි. හරි ශෝක්‍යයට එයාලගේ වශරෙන් කිවකති. හැබැයි සතියක් එකලු ගෙදර එ කුමල්ල එකට ජීවත් වෙන්න ගිහාම පුදුමාකාර විදිී අසානයක් දැනෙන්න්න ගත්තා ඇැමෝගම හිත්තවරට ඒක හරි අමාරුවයි ඇත්තටම. මොකද අපිට පුරුදු වෙලා තිබොඩි අපේ ජනජීවිතේ කාලකින්දලා යම් කිසි කාල සටහනකට යන්න. මේ කාල සටහර වෙනස් වුන. ඇත්තටම කියනවනං අපිට නිදාගන්න වෙලාව පවා වෙනස් වුන. කෑම කණ වෙලා වෙනස් වුන. අපි කරන දේ මොනාද නොකරන්න ඕනේ මොනාදකිල් අපිට තීරණයක් ගන්න බැරි තත්වකට පත් වනා. ඇ මේ තත්ත්වදී. දරු හරියට කලබල වුණ සතුට වගේම යාලට දැරෙන්ඩ ගත්වා අපිනික අතර මං වෙලා වගේ තත්ත්වයක් ඒක තමයි මුලින් මංහිතන්නේ ළමයින්ට දරෝ ොකුම මානසික පීදරය කියලා. ටික දවසක්ක යද්දී සතියක් දෙකක් යද්දී අපි හමෝටම වැඩිහිටියන්ට ළමයි ඔක්කොට දැනෙන්න්න ගත්ත මේකෙන් අපට ගැලවෙන්න බැහැ මේකෙන් අපිට දුවන්න බැහැ ි මේට එජෙස්වෙෙන්න්න ඕන හෙම නත අප මේකට පෙළ ගැහැෙන්න්න ඕන හඩිගැහෙන්න්න ඕනකගේ. එතකොට මේ සිතුවිල්ල නිසා අපි යම්යම්දේ හොයන්න ගත්තා. ඒක සමහරවිට දරුවෝ සෙල්ලන් කරන්න පෙළඳීම වෙන්න පුළුවන්. දෙමව්පියෝ වත්ත වගා කරන එක වෙන්න පුළුවන්. එහෙ මත්නත්තා හවසිට ඔක්කොමල්ල එකතු වෙලා කාන් සෙල්ලන් කරන එක වෙන්න පුළුවන්. කරම් ගහන එක වෙන්න පුළුවන්. මේ වැඩ විධාකාර ක්‍රියාකාරකම්බලට වැඩි හිටියෝ සහ දරුව කියන කොට්ටහස දෙකම යොමුනේ සති දෙකටත් පස්සේ නමුත් ඒගොලන්ට මුලින් ආපු ආතතිම ඇතත්වය ඒගොල්ලන්ට දැනුණු මේ අසරනකම හිරව වුණු ගතිය දරුවන්ගේ ජීවිතවල හෙමන් හෙමින් අයින් විවින් ගිය ඊට පස්ස ඒගොල්ලු පොහොම සතුටි ජීවත්ව එන්න ගත්තා අම්මල තාත්තල එක්ක මොකද අම්මලා විිවිධ කෑම හදන්න ගත්තා බඩිකිනිවාර වැඩි වුනා අපේ වැඩියෙන් අපි කන්න පෙළබවුණා. ඒත් එක් පවුලක් හැටියට ඔක්කොමල්ලා හවසට වත්ත වැඩ කරන්න පටන් ගත්තා තින් උදේපාන්දර හැමෝම නැගිර ලයිලියට බැහැල බලන්න ගත්තා අර හිට ඕප පැලේගේ ඩිය ඇවිල්ලාද කියලා සමහරවෙලාට පුංචි දරූකෑ ඇගහන්න ගත්තා මලක් පිපිලා ගෙඩියක් ඇැවිල්ලා කියලා ඒ හරි බොහොම සුන්දර දේවල් මොකද ඔ අනිතික තමයි දැන්වා ඒකාරය චීවනටගේට පබොහධ දෙන පුරදුවෙලා හිතය කියෙල කිව හම දැක්දරූ දේ පාසල්ලයනවා අතිරේක පන්ති මෙමත් එක්ක අර ගොඩක් කිරවෙලා හිටනි අධ්‍යාපන ක්‍රමය අටේ උන්ට ොකු පීදනයක් තිබන්නේ මේ පීඩනයනුත් එලියටන්න හොඳ අවස්ථාවක් නිසාත් මංහිතන්නේ ඒ කාලේ තුනති මෙවිදිට උන්ට ටකක් නිහස ලැබුර නිසාත් ඒ සිතිවිල්ල ඇතිවෙන්න ඇති. ඕ ඇතර මෝගත ඒගල්ල ම ොලිනුත් කිව්ේඒ ගොල යම් කිසි කාල සටහනක් එක්ක තමයි ජීවත් වනි. මේ කාල සටහන වැඩිහිටියන්ට දරුවන්ට ඔක්කටම එකක් වෙලා කාලෙකින්ඳල පැවතුුණ. මේ කාල සටහන වෙනස්වීම තමයි අපිට දරගන්න බැරිවුණේ. ඒකට විකල්ප වශයෙන් දේවල් හඳුනල දෙදදි, තු ලේකුල්ු ගොඩක් දේල්ි ගෙන ගන්න ගත්ත. දර රෑට අහ බලන්න පුරද් වෙලාතිබුණ දර ගන්නඉන්න පුරද් වෙලා තිබුණ දැන්වා. අත්තටමා ඊට ඉස්සර කාලි ැනපිචිට්ට හරිකල්පනාකරුත් ළමයිට තරු බලන්න තියා ලමයිට එලියට පහලියට බහින්නවත් එහෙම නිදහස්මානසිකත්වයක් තිබුණේ නැහැ. අම්ම එක් තාත්වයට පුළුවන්කමක් තිබුණේ නැහැ දරුවෙක්ට අහඳ පෙන්න්නවා. මොක දම්මලතාත්තල හිටියේ වෙන්නම ලොකු තරුගික. එයාලට තිබුණ පහෝදා වැරට යන්න එක වෙනුවෙන් වැඩ කරන්න. නමුත් හැමෝතුළම ලොකු විවේක කාලී බවක් සුවදාවී බවක් සැනසිලිදායක ක් ගොඩනැගීමත් එක්ක. ැමදන තුල ොට්ිගන ගන්න ගත් බොම නිර්මාණශීලීකමක් ඉතින් අප දරෝ ගැනය අ දවසේ දවධනන කතා කරන්නේ දැන් හෙට දවසේදී පාසල් ආරම්භ වෙනවා විශේෂෙන් පහශරේණය එකොල් ශ්‍රේණය සහ දහතුන ශ්‍රේණය කියන්නේ කඩයිම් විභාග තුනකට මුව දෙන කඩේම් විිභාග තුනකට මුොහුණ දෙන දරුවන් තමයි හෙට දවසේදී පාසල් යන්න හෙට සඳුද හය වෙන ද චූනිිමාස්සේ ඉතින් මේ ඕුන් ලොකු අපිෝග පෙලක් තිේන ොකොහොම දැන්ේ දිේද විභහවලට මුහුණ දෙන්න එකට භාගලට මහුණදීමේද තන්ට තියෙන මානසි කාතතිය දුර කරගන්න කොඳ ප්‍ර්න ගොඩක්තිේයනඒ ප්‍රශන වලට මොන වගේ උත්තරයක් අපට වවිමෝද ලබා දෙන්න පුළන්මක්තියන ඕැන් අපි දන්න හට පාසැල් ලන්නේ මෙවර අපස සාමාන්‍ය පෙළ දරෝ සහ උසස් පෙළදරු. ඒත් එකම පහශිෂ්වති දරෝටිකත් පලවෙනි අධියයට හැටියට පාසල් ආරම්බේදීහැදවන. කැඳවීමේදී අපි ගොනවිභහගේ තිබ්බත් හැම පුද්ගලයෙක් තුළම යම් වූ ආතති තත්වයක් ගොඩ නැගෙන. නමුත් මෙතරනදී අපිට දැනෙන විශේෂම දේ තමයි මේ දරුවන් තුළ ඇතිවෙනවා සිතුවිල්ලක් අපිට පාසල මගැහැරුණ කියන එක. අපිට ගුරුවරු මගැරුණා. අපිට පාඩක් මගැරුණක්. තැම මගැහැරුණා කියන සිතුවිල් ඇති කරනවා ලොකෝ අතතිමය තත්ව කෝන් තුල මේක අපිට හරියට කරගන්න බැරිවේදකි. ඕ දැන් චුටිකාලයෙුත්නෙමේනේ මාර්ටතු ව දහතුනේ ද ජූලි හය කියන්න ලොකු කාල පරාසයක් ඉති මේ කාල පරස්සේ මගහැරීම කොහොමද යලත් තත්වේට යල යතා තත්වයට පත් කරගන්න කියන සිතිවිල්ල තමයි. ඇත්තටම මෙයා ඒයා ගයි සිතුවිල් එම තමයිඉන්න මොකද ැ ඕලෙවල් ඒලවල් කරන දරුවෙ යන අපි කතා කරතින් ඒගොල්ලොන්ට හිතනම දේ තමයි. මේ චූටි කාලෙන් අපි කොහොමට අර ඉතුරවෙච්ච ගොඩ කරගන්නේ සමහර වෙලාවට පාඩම් සම්පූර් නැහැපා සැල්වල. එතකොට යාලාගව ඉලක්ක තිබුණා එගොල සැලසුම් හදන් හිටිය මේ කාල වෙදදි මේක කරනවා කියලා. එ සැලසුරු සසාගතව හිටිය දරුව පවා ඔවුල් වෙලාේ මොහොත් ද මුක යාලාග සැලසුම් ඉදිරියට. ගෙනගන්න බැරි වෙච්ච නිසා. ඒත් එක්කම අපි දන්නකාරණාවක්තමයි පාසලින් දරුව ඉගෙන ගත්හත් අතර පන්ති වලට සහපාගවා තැමිකොලට අමතර පන්ති වලට යෑ මේ හැකියාව විශේෂෙන් උසස් පල කරන දරු ගොඩාක් වෙලාවට අමතර පන්ති වලට ය මේේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මෙයාලට මේ අමතර පන්ති නැතිවීමත් එක්ක මෙයාල ඇත්තරම හර අසරන තත්වය අඒගොල්ලෝ අපිට මඟ පෙන්වන්නෙක් නැහැ. අපි නිකං අතරමං වනා. අපිට මේ කරගන්න බැරි වෙයිද. එම නැත්තං විභාගේ කොයි වගේ වෙයිද. විභාගේ අපිට ලේසි කරයිද. එහෙම නැත්තං අපිට ප්‍රශ්්‍රපත්තර නික පහස කරලා දේ ඒයාල කත් අතිරලත්ක කතා කරහම දැරනදේ ඒකයි. ඒ අපිට අමාරුයි අනේ අපිට කරගන්න බැරවුණ මේ කොවි් හින්ද අපිට සහනයක් දෙේට ඔව ඒකෙ කාගේ හරි උදවක් දැ බෙනදාට පශපත්තරයාගෙන හැමෝමලියන්න ඕන නීම තමයි ඇබයි දැන්වා පුදුවේ මේ වතාව පඩක් හිරුණාවගේ තයක් තින ඔුන්ටේ් සිවිලතින නිස කවුරට උදව් කර කිය බලපපුරත්තුවත් වේෙන තියනවා ඒත් එකම ඒගෝ ඒ විභාග දෙකට මුණ දෙර දරුව තුළ මේ තත්වය නිසාම ඇතිවෙලා යෙනවා යම්කිසි මානසික පීඩාකාරී බව ඒ අපි අතුරගන්නට ඕනේ මොකද එයා තුළ තියෙන්න්නට පුළුවන් අසාමාන්‍ය විදිර තරායාර ගතිය පවුල්ල තුල ක්‍රියාකාරීවෙද්දිී මොකද එයාලට දැනෙනවා කරගත්තෙන හැ මම කරගන්න තියෙනවා වගේකක්. එතකොට එයාල නිරාන්තරී තරහෙ ඉන්නේ මොන හරි කිව්වාහම තලා යනයි කොල්ලට ඒත් එකම එයාල තුළ කල කිරීමක් ඇතිවෙන්නත් පුළුවන් ල තුළ කල කිරීමක් ඇති වෙන්නත් පුළුවන් අනේ මම ෆේල්වෙයි තාම විාගතියලන්නේෑ නමුත් එම සිතුවිල්ලක් එන්නට පුළුවන්. ඒත එක මර කලින් කතා කරාවගේ අපිට කවරුත්නය අපි වදාව් කරන්න කර අපි අතරමංවෙල ඒවගේ රිනාත්මක සිතුවිලි මේ වෙලාවේ ඔවුන් තුළට රිංගනවා. මොකද යාලා යම්කිී සිතත්වයකට පත්්‍රලා ඉන්න නිසා ඔවුන්ට එවෙනවේ රිනාාත්මක සිතුවිල්ලක් එන්න පුළුවන්. ඕ ඒතුකට ැන් මේ වගේ නිනාත්මක සිතිවිනිිත් එක කටයුතු කරන දරුවන්ට මොන වගේ සිටිවිනිිද ඇති කරගන්න ඕන තමන්ගේ වැඩපිි ඉදිරි වැඩ පිවෙලෙන කොයි විදිහට ද සකසගන්න ඕනේ ඔබයෝජනා කරන විදිහට. ඉදිරි වැඩපිළිවල හැබවින්ම ඒගොල්ලෝ බොහොම දනාත්මක ආකාරයට සකසාගත යුතුමයි මොකද මෙවැනි වූ තත්ව ඉස්සරකාලේ. පිගත් යම් කැම්පි අවස්සාාව වල රෝගභිය කියන එක අපේ ජීවිතවලට ඇැවිල්ල තියනවා. සමහර විට මේ ඕෙවල් ඒළවල් පාශික්ෂ්ව්‍ය කරන දරුවන්ගේ ජීවිත පලවෙනි අක් දැකීමමේ. නමුත් අපි දන්න ඉස්රහට අපිට මෙවැනි වද්දැක ලබන්නට තියවි එහෙමෝුණයි කෙලතුකට අප විතවල තිය යම් යම් කාරණ යම්යම් තරවිභාග හෙමත් නත්ත අපේ ජීවිතය තියෙන ඉලක්ක බලාපොරොත්තු අපි. නැති කරගන්න නෑ එතකට අපි ඒවා මේ ගත් එක්කම අපි යන්න ඕනේ ඒක සඳහා අපි තුල හොඳ සූදානමක් තියන්නට ඕන. එතකොට මේ විශේෂන් අපි තව ටිකක් පැදිලි කරගනිමු දැන්වා විභාග බිහිතිය කියනෙක සාමාන්‍යෙන් ඕනෙම විවාාග ආරම්බේද ඕනම කෙනෙක්ට දැරන්න පුළුවන් කෙන සාමාන පිළ උසස් පෙල කෙන කොහොම අර්ග කාර විවාාග නිසා මේ බිහිතය ඇතිවවෙන්න පුළුවන් එතකට දැන්වා. ඒ ධනාත්මකා කල්ප ඇතිකර ගැනීමේදී අපි කොහොමද ඒ ධනාත්මකාකල්ප ප්‍රයෝගිකව වැඩපිල්ිවට යොදාගන්න පාඩන් කරන ක්‍රමවේදයට යොදාගන්න කොහොමද. තන් අපි පාඩන් කරන්න අපි තුළ ඉස්සෙල්ලාම හමනාවක් ඇති කරගන්න ඕනෙන තැන් අපිට තීරණවා හරි අපිට අත පසෝන අපිට කරගන්න බැරුව ගිය න එහෙම නං අපිට දැන්මේ තියෙන කාල පරාසේ ගැන අපිට යාමකිසි හැඟීමක් තියන්නට ඕනි අපිට තියෙන්න්නේ මිචර කාලයයි මේ කාල තුල අපි ේටික කරගන්න ඕනේ. මුුව හලුවෙන් අපිට ඒ සිතුවිල්ල එන්නඕන්. කොට ඒම ආවට පස්සෙ තමයි අපි යම්කිසි වැඩ සැලස්මකට යන්න ඕෝනේ මේ පාඩන් කරන ක්‍රමවේදයන් නොසේ. මංහිතනෝ.ි ඉදිරිට බලාපොත්තු යනවා ඇත්තටම පාඩං කරන ක්‍රම පිළිබඳව මතා පතක තබාගන්නාව ක්‍රබ පිළිබඳව අපි කතා තබන්න. ඕ ඒ කියන්නේ සැලසුම. මයි දගත් වෙන්නේ ඔබ කොහොමද මොනාකාරය සැලසුමක්ද ඔබ පාසල් පද්ධතිය තුල මේ ප්‍රධාන විවාාගවලට සූදනම්බීමේද දැන් කරන්න ඕන දැන් කොවිට පසග තඇත් එක් ෝප ගොඩක් කාලයක් නිවාඩු ගන්න සිෙද්ද වුණා ඒක හැමෝටම ලෝක බොහෝ දරුවන්ට සිදුණු දෙයක් ඉතිං ඒකත් එක් ම අපි පහශුවේයේ ශිෂත් විභාග ගැන කතා කරන්න ඕනේ කොමද පහශවයේ ශිෂස්තව විභාගේ සඳහා සූධනම්ිෙන අපේ පුංචිම දරුව ගොලන්ට නොුවන් අපි කියන්නේ අපේ පුංචි දූලපුතාලා පහස්ශවේණී විභාගට සූදානම් වෙනමං හිතන ගුරුබවතුන් ගොඩක් වෙෙලාවට මේ හැම දරුවකුටම තාක්ෂණය මාර්ගයෙන් පාඩම් යවමින් ඉන්න කාලෙක අපි මේ දැන් ඉන්න.ොට ඒගොල්ලෝ ඒවත් එක ගණු දෙ නුකරනවා අපිට ඇහෙනවාගවල් වල අම්මලාළඟ තියාගෙන මේ දේවල් ලුගන්නන ව කියලා. ඒ මොනාටත් වඩා පහශිෂවත්යේති ගොඩක් වෙලාවට පරිසරත්දැකී හරි වැදගත්. එයාලගේ විශ් ප්‍රශ්්‍යපත්තර වලා අහන අදදැකීමම් ජීවිත අත්දැකීමෙන් තමයි කොඩක් වෙලාවට රහා ශිෂ්්‍යත්වට මූුණ දෙන්නවෙන්. එතකට මම දැක්ක හොඳම දේ තමයි මේ හම්බ විච්ච කාල සීමාව මේ දරුවන්ට බොහොම ආශිර්වාදයක් කියලා. මොකද මේ දරුවන්ට පුළුවන්කම ලැබෙනවා පරිසර යත්වෙනෙන්. කුරුල් එෙක් දිහැ බලන්න. රල්ල පියාම විදිහ බලන්න කුරුල්ලන්ගේ පාට වෙනස් වෙලා තියන විදිහ බලන්න යාල මොනාද කන්නේ බලන්න ඒත් එක්කම හවසකට රෑකට එලියට ගියවති හඳ කොහොමද එතකොට තරු කොයි වගේ ද වලාකොළුවලින් හඳබම වැැහුණ හම කොයි වගේ දවෙන්න. තැන් ඒත මංකන දරුවන්ට අත්දකන්න පුළුවන් හ වෙච්ච කාලසීම ඒත් එකම අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ ෙදරවැඩ කටයුතු කරන දවල් වලින් අන ප්‍රශ්න ගඩාක් තියෙන පාශෂත්වයට ගෙදර ප එහරණය කරන බඩුබාන්්ඩ මුලි තැන්ගේහි උපකරන මොනාද මේ දේවල් දරු අම්මත් එක්ක ගනු දෙරු කරද්දි. කෑමබීම හද්දි. පහු්ගේ කාලෙ ගොඩක් මම කලින් කතා කරදි කියවුණ කිව්වා මේ කෑමබීම හැදවායකය මම දන්න පුංචි පැටවු අම්මලට හරිට උදව වනාා රසවත් කෑ මහදන්න. ඒගොල්ල තාක්ෂණය ඔසේ ගිහිල්ල හොයලා එක විවිධ කෑම වර්ග හදන විදිහ ඒවගේ කාරණ ඒගුල උදවවෙමින් කර තුට ඒගො ඉගැ ගත් පාවිච්චි කන බඩුමුණනාද හැන්ද පිහිිය නේද අපි දැන් ඒවගේ තමන්ට මම කියෑන මේක අදදකීම් ලබන්නට තිබි්ච කාලසීමාව. අවසා ප්‍රශ්නය අදවසය වැදස්කාන ද්‍යාන. ප්‍රධාන විභාග වලට බොහුණ දෙන්න ඉන්න දරුවන්ගේ දෙමවපියන්ට ලොකු වගකීමක්තියෙනවා අපි ඔවන්ට ලබා දෙන පඩිවිදිීමක්ද ඇතරම බොහම හොඳ ප්‍රශ්නයක් ඒක මොකද මේ කියන තත්වය තුළදී දෙමවපියතුල තිබුණ ලොකු ආකල්පයක් අපේ දරුවන්ට ඉගෙන ගණඩ ලොකු පහඩුවක් සිද්ධ වුණා බැරුව ගිය මේ ගොල්ලව මාරවසරණතාාවේකට පත්ව වනා කියලා වගේ සිතුවිල්. දෙමවපියන් තුල තියෙනවා දැ පාසල් ආරම්භයක් එ දෙමෝපිතර ලොකු සතුරක් තියෙනවා ලොකු සතුරක් තියෙනවා පාසල් ආරම්භ කරනවා ළමයිට ඉගෙන ගන්න පුළුවන් කියෙන මම බොහොම කාරණිකව දෙමවපියන්ගේෙන් ඉල්ලා සිටින දේ තමයි මේ තත්ත්ව තේරුම් ගන්න අපි එක පාරම ො පීඩනයක් ඒදුවතින් දරුවට ඔන්න දැන් පාසල් පටන් ත්ත ඉගෙන ගන්න ගෙන ගන්න කියලා ඒක සාධාරණ කාරණාවක් වෙන්න නෑ ක දරුවෝ යන්නේ හම්කිසි අක්‍රමුවත් භාවයකින පාසලට. එදකොට පාසල තුළ ඉන්න ගුරවරය සයා පවුලතිල ඉන්න දෙමවපියෝ දැනගන්නට ඕනේ මේ දරුව ආය පිල්ිවෙල ගතවෙන්න කාලයක් යනවාගේ එක. ඒක ඉගොල්ලු තුළ අවබෝධයක් සහ අවධානෙන් ඉන්නට ඕනේ ලොකු පීරණයක් දරුවන්තුළ ඇතිකරන්න දෙපා පාසල් පටන්ගත්තායි කියලා. එමන ගදල්සට නිමවටත් කන්න වැඩස්ාන අද අපි එක්ක සම්බන්ධමුණේ මන විද්‍ය උපදේශක චිරමී ප්‍රනාන්දු මාත්මිය බෙේවිනිස්තුූතිවන්ත් වෙනට